බුදුන් වහන්සේගේ ප්‍රමෝදය සියල්ලම අනිත්‍ය දුක්ඛ අනාත්ම නම් ජීවත් වීමේ ඇති ඵලය කුමක්ද එක් මිනිසෙක් ගඟක් ගලන ආකාරය දෙස බලා හිඳී ගඟේ ස්වභාවයට අනුව එහි පවත්නා ගැලීමටත් නොනැවති පවතින වෙනස් වීමටත් ඔහු අකමැති නම් ඉන්නතිවන වේදනාව නිසා ඔහු දැඩිසේ දුකටපත් වෙයි තමන් කැමැතිවත් නොවුවත් නිතර වෙනස් වීම ගඟේ ස්වභාවය බව දන්නා තවත් මිනිසෙක් ඒ ගැන දුක් නොවේ සදාකාලික සතුටක් නොපවතින තමාගේයයි ගැනීමට කිසිවක් නැති මේ ජීවිතයේද ගඟේ ගැලීමට සමාන බව අවබෝධ කර ගැනීම දුකෙන් තොර ඒ ස්ථිර දේ හා ලෝකයේ තුල පවතින ඒ සැබෑ සැනසිල්ල සොයා ගැනීම වෙයි එවිට ජීවිතය සඳහා දෙන අරුත කුමක්ද යනුවෙන් සමහර අයකු ඇසීමට පුළුවන් තවද අප ඉපදී ඇත්තේ කුමකටද යන්න ඇසීමටත් පුළුවන් ඒ ගැන මට කිසිවක් කිව නොහැකිය ඔබ කෑම කන්නේ කුමකටද තවත් වැඩිපුර කෑමට සිදු නොවනු පිණිස ඔබ කෑම කන්නේය ඔබ ඉපදී සිටින්නේද තව වරක් ඉපිද නොගැනීම පිණිසය දේවල් වල යථා ස්වභාවයත් ඒවායේ හිස් බව හෝ ශුන්‍ය භාවයත් ගැන කතා කිරීම අපහසුය කෙනෙකු විසින් ඒවා අවබෝධ කර ගැනීමේ ක්‍රමයන් බුදුන් වහන්සේගේ ධර්මය තුලින්ම සොයා ඒවා වැඩි දියුණු කරගත යුතුය අප පුහුණු වන්නේ කුමක් සඳහාද මේ කුමක් සඳහාද යන්නක් නොපවතී නම් අප වෙත ඇත්තේ සැනසීමයි මේ ආකාරයේ පුහුණුවක් ලබන අය පිටුපසින් දුක නොයේ පංචස්කන්ධයන් නම් මිනී මරුවන්ය සිරුර කෙරෙහි ඇලීම නිසා අපි මනස කෙරෙහිත් ඇලෙමු එය අනිත් අතට දැසීමය අප විසින් අපේ සිත් විශ්වාසයට ගැනීම නවත්වා දැමිය යුතුය සංවරශීලී භාවයත් නිතර සිහියෙන් යුක්ත වීමත් දියුණු කිරීම පිණිස අප විසින් ශික්ෂාවන් හා හදවත දියුණු කිරීම උපයෝගී කරගත යුතුය එවිට සතුට මෙන්ම අසතුට පහළ වීම ඔබ විසින් දැක සිටියද ඒ සියලු තත්වයන් අනිත්‍ය දුක්ඛ හා ශුන්‍ය බව තේරුම් ගනිමින් ඔබ ඒවා පසුපස නොයන්න නිශ්චල භාවයෙන් සිටීම සඳහා ඉගෙන ගන්න මේ නිසසල බව තුලින් බුදුන් වහන්සේ කෙරෙහි පැවති සැබෑ ප්‍රීතිය ඔබ තුලද පහළ වෙයි